අද අපිට මාතෘකාව හැටියට අප ස තියෙනෙතා වැද මාතෘකාවක්. වෙළඳපල ඉල්ලුම හා සැපයිම තියෙන මාතෘකාව. තොර මේ අපි වෙළදපල ඉල්ලුම සැපයිම් මාතෘකාවෙදී. විසේෂයෙන් අපිට මෙවර වීභාගට යන සිිෂෙන්ට වැදගත්වන තස්නත්. එවගේ මූලික සංකල්ප පිළිබඳව අට අදාළ පාඩමත්තමයි අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ආර්ථිකවිද්‍යා විසයේදී තාම වැදගත් මාත්ෘගාව තමයි මේ අනික්මාත්ෘගත් වැදගන්න නමුත් ඉතාම වෙළඳපල ආර්ථික පද්ධතියක් තුළ වෙළඳපලක ක්‍රියාකාරිත්‍යය පිළිබඳව. එතන්දි අපිට ප්‍රධාන වසෙන්ම වැදගත් තමයි අපි වෙළඳ පලක් කියන්නේ මොකද්ද කියන එක මූලික වසයෙන් අඳුනාගැනීම. බොහොම සරල විදියට ගත්තුුවොත් අපි ඔ වෙළඳබලක් කියලා කියෑන්න එතකොට ගැනුම්රයි විකුණුම්කරුවයි අතර හුවමාරු සම්බන්ධතා සිදුවෙන් ඕනම තත්ත්යක් ඕන දන්නවද ගැනුම්කරුවට අපි කියන්න පුළුවන් ඉල්ලුම්කරුවයි කියලා කියනවා ගැනුම්කරුව තම අපි ඉල්ලුම්කරුව ඒවගේම අනිත්කට්ටිය කවුද සැපයුම්කරුවෝ තමයි එතකට කටය විකුණුම්කරුව. එතකොට මේ ගැනුම්කරුවෝයි විකුණුම්කරුවයි අතර හුවමාරුවක් සිදුවෙනවා එක බාන්්ඩයකට වෙන්නක් පුළුවන් එවගේම සේමාවකට වෙන්නත් පුළුවන් එහෙමත් නැත්ත නි්පාදන සාධකයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. එතකොට බාන්ධයක් සේවාාවගේ නිෂ්පාදන සාධකයක් වෙනුවෙන් හුවමාරු සම්බන්දධතා. එකන්නේ ඒවයි නිල සහ ඒවායේ විකුණු ප්‍රමාණයන් තීරණය කරගන්න හමුවන එක්තරාකාරයක සංවිධාන වව්හයක්. හැටීට තමයි අපිට දක්වන්න තියන්නේ වෙලඳ පලක්කේන එක ඉතාම කෙටී. එතකට අපි දන්නවා මේ වෙන කොටඔගොල දන්නවා අපි ආර්ථික විශ්ලේෂනයේදී භාවිතා කරන වෙළඳපල වර්ග දෙකක් තියනවා. වෙළඳපල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මොකදද බාණ්ඩහා සේවා වෙළඳපල කියන එක එකක්. එතකොටට අනිකුත් වෙළඳපල තමයි නිස්්පාදන සාධක වෙළඳපල. එතකොට බාණ්ඩහා සේවා වෙළඳප බාණ්ඩහා සේවා ගණු දෙනු වෙනවා. සාධක වෙළඳපලේ නිෂ්පාදන සාධක ගනුදනුවීමක් වෙනවා. තන අපි බාණ්හා සේවා වෙළඳපලේ ප්‍රධාන වසෙන් ප්‍රධාන ක්‍රියාකරුව යි ප්‍රධාන ක්‍රියාකරුව දෙදෙන තමයි කවුද එල්ලුම්කරුවෝයි සැපයුම්කරුවයි. තොට අපි ඉල්ලුම්කරුවෝ පිළිබඳව කතා කරනකොට අපිට ඉල්ලුම කියන සංකල්පය ඉතාම වැදග. ඉල්ලුම්ම කියන සංකල්පය. වැදගත් සංකල්පයක් එතකොට අපි ඉල්ලුමයි කියල කියන්න අපි සාමාන්‍යෙන් භාවිතා කරන ඉල්ලුමට වඩා එහා ගියදයක්නමයි ඉල්ලුම කියලන්න මේකද ඔගොල් හලත් තියනවා ඒක අදහස් කරන්නේ ඉල්ලුම කියන එක මොන ඉල්ලුමයි කියලද අප දැකු ප්‍රධාන සපල ඉල්ලුම මකක්ද සපල ඉල්ලුම කියන තමයි එක අදහස් කරන්න. තඒ සපල ඉල්ලුමක් ඇති වෙන්න ප්‍රධාන වසෙන් කොන්දේසි. කපයක් අපිට ඉතුුවෙන් ඕනේ කෙලිදන්නවා කොන් දේශසි කීපයක් හිටුවෙන් ඕන එකක් තමයි බාණ්ඩය මිලට ගැනීමට ඒ අදාල බාණ්ඩය මිට ගැනීම ුවමනාවක් තියෙන්න වුවමනාව. ඒ වුවමනාව වගේම තව වැදගත් තමයිඒ මිලට ගැනීමේ හැකියාවත් තියෙන්නු. අතල දන්නවා ඒ හැකියාවට කියනවාව තව පි නමක මිට ගැනීම හැකිාවට ර්ති විද හො ද. ලසන නමක් තියෙන උමකක්දේ නම් ්‍රේශක්තියක් තියෙනවා. එකන්නේ ඒ මිලට ගැනීමේ වුවමනාවත් තියන්න ඕනෙ බාන්නේයට ඒවගේ මිලට ගැනීමේ හැකියාවත් තියන්න ඕන ක්‍රේශක්තියා.ඒ ක්‍රේශක්තියයි මලට ගැනීමේ වුවමනාවත් සමඟ තවත් දෙයක් ඉටුවෙන්න ඕනේ එක ඉටුවෙන්න නම් ඉල්ලුම ඇතිවයට සපල ඉල්ලුම ඇතිවෙන්න නං අවශ්‍යයි මිනක් ගෙරීමට සූදානමත් සැලසුමක් තියන්න ඕනෙ. ඒ වුවමනාවත් තියන්න ඕනේ මිනක්ගවීම හැකිියාවත් තියෙන්න්න ඕනේ ිලක්ගවීමට සූදානමත් තියෙන් ඕනේ. මේ තත්ත්වයන් තුනම සම්පූර්ණ වෙච්චි තත්ත්වයක් තුළ අපි මාන්‍යයක් විිට ගැනීම තමයි අපි සපල ඉල්ලුම කියෙන එකෙන් අදහස් කරන්නේ. මට ප්‍රශ්න මේ ඌමනාව ල්ලුම ත වෙනනි සත්තියනෙස එදක ප්‍රශ්නයන් අපි වුවමනා කියලා කියනේවා. මිනි සුන්ගේ වුවමනාවන් ගැන ආසාවන් ආසාවන්. ආසාවන් සියල්ලම ඉතුකරගන්න බෑ අප දන්න වාර්ථික විද්‍යාව ූල්ක දෙේතමයි වුවමනාවන් අසීමවිිතයි.ඒ අසීමිත වුවමනා සියල්ලම අපිට ඉතුකරගන්න බැහැ. තේනිසා ඒ ආසීමිත උගමන අතරින් අපිට ඉතුකරගන්න පුළුවන්කම හැකියාව සූදානමත් තියෙන වුවමනාව පමණයි අප. ඉල්ලුමට අදාළ කරගන්න ඒ නිසා වුවමනා කියනකල්පයි ඉල්ලම කියන සංකල්පය අතර වෙන සත් තියනවා වුවමනාව අවශ්‍යයි ඉල්ලුම සඳහා වුවමනාාව අවශ්‍යයි නමතිේ වුවමනා සියල්ලම අපිට ඉටු කරගන්න වැරි නිසා ඉල්ලුමට ඇතුළත් කරගන්න අර ඉස්සල්ලගේපු ආකාරයට සපල ඉල්ලුම කියන කාරණය තමයි එතද්දී වැදගත්වෙන්නේ නිසා වුවමනා නෙවෙයි ඉල්ලුමයි කියලා කියන්. හරිදූද ඊට පස්සේ අපිට ඉළඟට අපට ගනිතියන්නම ඉල්ලුම පිළිබඳව කතා කරනකොට. මේ ඉල්ලුම කියන්නෙ නිකම්ම නිකම් බාණ්ඩ ප්‍රමාණයක් නෙවෙේ. කිසියම් මිනක් පදනම් කරගත්ත බාන්ඩ ප්‍රමාණයක් නෙවෙයි. එහ ම් ොකදම අප ඉල්ලුම කියලා අපි සම්බන්ධ කරන්න මි ගණන් එකක් හා සම්බන්ධ බාන්ඩ පමාණක්ද මලගණන්. ගොඩක්කා සම්බන්ධ මිලගණන් රාශයක්ක්කා සම්බන්ධ මාාණ්ඩ ප්‍රමාණයක්. අපි ස්රාදිගෙන ගන්න ඔ ඉල්ලුම් ලේඛනය ඉල්ලම් වක්්‍රය තුළ කියවෙන්නේය. අ ඒ ඒකයි අපේ එදරන එක මිලක් යකති අදාළ වන ප්‍රමාණයක් නෙව. දව අපි ඉල්ලුම පිළිබඳව කතා කරනකොට. තව අපිට අපේ විශේනිර්දේශය තුළ වැදගත්තිත මේ පාරිභෝගික ඉල්ලුම සහ වෙළද පල ඉල්ම්. හරි ෝග ඉල්ලුම අපි කරතාව නමක් කියනමකදද කුටුම් ඉල්ලුම්දේ නයි කුටුම් ඉල්ලුම සහ විලඳ පල ඉල්ලුම. එතකොට අපි කුටුම්යක් කියල කියන්නේ පරිභෝජන කටයුතු සඳහා සංවිධානය වෙලාතියෙන ඉතාම කුඩා ඒකකයක් අපි දක්වන්නේ කුටුම්බයක් කියලා. එතකොට අපි මෙතෙදි විලඳ පල ඉල්ලුම කියලට කියන්නේ පාරිබෝගිකයින් එක්ක එක්ගෙවෙයි පරිභෝගින් සියලො දෙනාගේ ඉල්ලුවන් පාරිභෝකෝ හතර දෙනෙක්කින්නවන හතරදිනාගේම ඉල්ලුම්වල එකතුව තමයි වෙළදපල ඉල්ලුවෙන් කලකියන්. එතකොට පාරිභෝගික ඉල්ලුුවෙන් වෙළදපොල ඉල්ලුමට මාරුවෙනකොට තවත් කාරණා කීපයකුත් සම්බන්ධ වෙනවා. එතකොට පොදවාසෙන් බලමු වෙළඳපල ඉල්ලුම සකස් වෙන ආකාරය. ඔතර යනවා ABC කියන පාරිභෝගිකයෝ තුන් දෙනෙක්ගේ ඉල්ලුම් සමීකරන තුනත්තියනවා අප ස්රධක සමීකරන සාගතතා කරමෝ ඒ සමීන තුනේ එකතුව තමයි වෙළඳ පළ ඉල්ලුමේ කලා කියන්න. ඊට අමතරවා අපිට දැං ඔබට දිස්සෙනව තිරේ දිස්සෙනවා පාරිභෝගිකයෝ ABCD කියල පාරිබෝගයෝ හතර දෙෙනක්කෙන්නවා ඒ හතර දෙන. බාණ්යක් මලට ගන්න හැසිරෙන ආකාරය දකින්න පුළුවන් වෙනෝ. එතකොට ඒක ඇද ඒ කියන පාරිභෝගිකයා මිල රුපියල් දහයිදි හැසිරෙන ආකාරයන් දී කියන පාරිභෝග හැසිරෙන ආකාරයන් ස හැසිරෙන නාකාරයක්ත් ඒදිට ACD කියන හතර දෙනාගේ හැසිරෙන නාකාරය දැක්වෙනවා. ඒටිකේ එකතුව තමයි බල නහොදේ වෙලදපල ඉල්ලුවම හැටියට දක්වන්න තිී. හොට හිනම් වෙලදොල ඉල්ලුව සකස්්‍යයන්නේ කොහොමද පාරිබෝගිකයින්. එ කුටුම්වල එකතුේ එකැ ඉල්ලුම්වල එකතුව තුළින් තමයි වෙළඳපල ඉල්ලුම සකස් වෙන්. එවගේිට ති සමීකරණය මයි දැන් අපි ඔය වෙළඳ පල ඉල්ලුම පිළිබඳව තම අපි වැඩි අවධානයක් පතිේද අපි මුරද වෙලඳපොල ඉල්ම පදනම් කරගෙන තමයි අපිට මේ ඉල්ලුම් දීතියහෙම ගොඩ්නගන්න වෙලාතියෙන් ගොඩ නගන්නන්නේ වෙේද වැඩි අවධානය මුරණ කාල වෙලාලවත් එක් සලකළ බලලා. තකොට පොදු වසයෙන් අපි බාන්නේ එක වෙළඳපොල ඉල්ලුම තීරණය කරන. ඒගන ඉල්ලුම් ඒවට අපි කියන මකක් කියලද ඉල්ලුම් තීරක කියලා කියනවා. මොකදද යිකැන් ඉල්ලුම් තීරක කියලා කියනවා. අයි තීරක කියලා වචන තේරුබ තීරණය කෙරෙන සා. තරණය කරන සාධක කීපයක් තියෙනවා එතීරණය කරන සාධක වලින් වැදගත්ම ප්‍රධානම එක තමයි අදාළ බාණ්ඩේ මිල සලකා බලන බාණ්ඩේ මිල. එවගේ තම එකක් දෙවනුව අපිට දක්වන්න පුළුවන් පාරිභෝගිකයාගේ ආදායිම පාරිභෝගයාගේ ආදායම. එවගේ තම එකක් සම්බන්ධ තතුන්ගනුව දක්වන්න පුළුවන් මකක්ද. සම්බන්ධිත බාණ්ඩ මල. සම්බන්ධිත බාන්්ඩ බිලේ තම අවස්ථාවල අනිකුත් බණ්ඩ විිලෙ කියලක් කියනවා දැ තෝවට ඒ සම්බන්ධි බාණ්ඩ ිලෙකු හම ප්‍රධාන වසෙන් බාණ්ඩවර්ග දෙක් කතාල දන්නවා බා්ඩවර්ග දෙකක් භාවිතාව නොයි කිය දුලහි පන්ති දිගෙනක නැති ප්‍රධාන වසින් ආදේශක බාණ්ඩ අනිත්්‍යක තමයි අනුපුූර්ක බාණ් දෙ අපි ආදේශක බා්ඩය කෙකු හම අපිට උදාහරණයක් අපිට කියන්න පුළුවන් සහල් සහ තිරිගු පිටි. තෙරගුපිටි සහල් තර එකින් අදහස්කන්නේ එකකින් එක බාණයකින් ලැබෙන උපයෝගීතාවයට සමාන හෝ ඊට ආසන්න උපයෝගීතාවයක් ලබා දෙන බාණ්‍යයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් බාන්න තමයි අපි ආදේශක ස්මාාණධය කළ කියන්න. එමගේ බාණ්ඩයක් සමග පාවිච්චි කළ යුතු තමත් බාණ්ඩ යුගල යත්තියනනා යුගල තියෙනවා ඒවත් සම්බන්ධත බාන්න්නලට අදාලායි මොනවාදේවා අනුූරක බණන්න් අපි ත්තොත් පික්ටල් සහ වාහන පෙටල් මලයි වාහන ඉල්ලුමයි අපිට දක්වන්න ොළ පිටල් වැඩ වෙනකොට වාහන වලට කරන ඉල්ලුව යම් ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවවා. එවගේම පාරිභෝගිකයාගේ ම අභිරචය පාරිභෝගයගේ කැමැත්ත අභිරචය වරණය අනුව බාණ්ඩවල ඉල්ලුම අඩි වැඩිවම් වෙන්න පුළවා. එවගේ පාරිභෝගිකයාගේ අනාගත්ත අපේක්ෂාවන්. අපි දන්නවා බා්ඩ අනාගත මිල වැඩිවේ කියලා හිතුවත් අපි මොකද කරන්න බාන්්ඩ මිලට ගැනීමට තෙල වෙනවා බාන්්ඩය අනාගත මිල වැඩවේ ක කියලා හිතුවත් අහි වර්තමාය ඉල්ලුවම වැඩි කරනු.ඒගේ අනාගත මිල අඩුන අඩිේ කිය හි අඩු වෙන්නේ නෑ අඩුඒ කියළලා හිතනවා තර වෙන්නමකක්ද ඉල්ලුම අ අනාගත මිල අඩුවේ කියලා හිතව අපි අඩු කරනවා ඉල්ලුම්. ඒවගේ ම තව වෙනත් පාරිභෝකගේ වෙලඳ පපලේ. හරිවෙල්ද පල සඛ්‍යා පාරිෝකගේ සංඛ්‍යාවාඩුව අඩු වැඩිවෙන්න පුළුවවා. දැන් සරලෝකයට පාරිෝකෝස් ප්‍රමාණය වැඩි වෙනවානං ඉල්ලුම වැඩි වෙනවා පාරිෝ ප්‍රමාණය අඩුව වෙනවානං ඉල්ලුම අඩුවෙන්න පුළුවවා. ඒකි බාණ්ඩේ වෙනත් සාධකක් බලපාන්න පුළුව. ඒවා විවිධ හේතු නිසා විවිධ කාලගුණික වෙනස්සේ මත දැ වැහිදවස්සලට අති. සමහර සිල්බීීමමෝල්ට කරන ඉල්ලුම වැඩිකර නොත්ව හි දසුවට නෑ සාමාන්‍යෙන් පාහන කාලගුණේ ක් රස්නේ දවස්සලට තමි සිසිල්බීම තැබිලි වගේ මාණ්ඩුවලට පෙළවෙන්න තොට ඒගේ කාරණ මතන් මේ බාණන්නේයේ ඉල්ලුම අඩ වැඩිවම් වෙන්න පුළුවන්.තකොටට පුතාලට මතක ඇති තව එකක් තමයි ඒ ඉල්ලුම පිළිබඳව අපි කතා කන්නකොට කියනවා ඉල්ලුම් ශ්‍රීතයයක් පිළිබඳව ඉල්ලුම් ශ්‍රීතයක් ල්ලුම් සිතයක් ගැන කියනකොට ප්‍රධාන වසෙන් මේ ඔය අපි ගැනගත්ත තීරට තියෙනවානේ තීරටික ගැන තීරගතමයි සලකා බලන බාණ්ඩේ මිල සම්බන්ධිත බාණ්‍ය මල පාරිභෝගික විරචිය පාරිභෝගික සංඛ්‍යාව ආදායම එවගේම බාණ්ඩය අනාගත මල පිළිබඳ අපේ ක්ෂා සහ වෙනත් සෙන් දක්වන්න පුළුවන්. අපිට යිතික ඔක්කුම එක පේලියකට මෙ පේලියකට සාරාන්ස කරලා දක්වන්න පුළුවන්.ඒ පේලියකට සාරාන්ස කලත් අපි කියනවා. සංකේතවලින් සාරාන්ස කරලා දක්වන්න පුළුවන් ඒ සංකේත වලින් සාරාංස කරලා දත්වත් අපට කියනවා. ඉල්ලුම් ශ්‍රීතයක් කියලා. ඉල්ලුම් ශ්‍රීතයක් කියලා කියනවා. ැ මෙත පොටි ගනිතමය අවබෝධිකුත් පොඩ්ඩක් ලබාගන්නවා නං. මේ කිද වලින් කියන්නමකදද ඉල්ලුම් ප්‍රමාණය. එතකොට වරහන් ඇතුළ ඇති එන්නේ ඉල්ලුම් පීරකටික. කාටද කියන්න පුළුව මේක දැන් පරාඇත්ත විචල්ල්‍යති නවා වායයක්ත විචල්්‍යයත්ති නොද පරාත්ත විචල්ලය ම ගද ඉල්ලුම් ප්‍රමාණය Qඩ තබයි පරාත විචල්. අනික ුත් විචල්්‍යයන් වරහන් ඇතුළ තියෙනෙනවාල වායයක්. එ ස්වායත්ත විචල්්‍යයන් වෙනස්වීම මත. ර ඇත විචල්ලි වෙනස්සවීම තීරණය වෙන්න. එනිසා අපි කියනවා බාණ එක ඉල්ලුම ඉල්ලුමට බලපාන සියලු සාධක මත රඳා පවතින. බාණ්ඩ එක ඉල්ලුම ඉල්ලුමට බලපාන සියලු සාධක මත රඳා පවතිනවා. හැබයි ඒ අපි ඔය හැමසාධකයක්ම වෙනස් වෙනකොට හෙමරැත්තන් ස්වායක්ත විචල්ල වෙනස් වෙනකොට ඔය ඉල්ලුම වෙනස් වෙන ආකාරය විග්‍රහ කරන්න එක සරය අමාරු. එක එක ගොඩේ තියා ගැන බෑ. එස අප ආර්ථිවිද්‍යායි භාවිතා කරනවා ඒවට කියන අපි මොනවාහරි නමුකත් කියලගේ නාර්ථිවිද්‍යය ඇති භාවිතා කරනවා. උපකල්පන භාවිතා කරනවා. උපකල්පන යටතේ අපි එක සාධකයක් අරගන්න උදාහනය තමයි සලකාබලන බාන්ඩේ මිල සහ ඉල්ල අතර සම්බන්ධතාවෙන් සලකාබල බණ්ඩේ මිල නෝජනය කරන අප භාවිතා කරපු සංකේතය. එතකොට පී වෙනස් වෙනොට කිවඩ කොහොමද වෙනස් වෙන් ත පී වෙනස් වෙන කොට කිඩ අතර තියන සම්බන්ධතාව විග්‍රහ කරනොට අනිකුත් තීරකටික ස්ථාවරයි. අනිකුත් තීරකටි ස්ථාවරව තියනවායි කියලා අපි උපකල්පනය කරම එ උපකල්පනය කරලා තමයි කිඩ සහ ප අතර සම්බන්ධහා විග්‍රහකන් අවධාරකම පාරිභෝකගේ ආදායි පාරිබෝක ආදායම අපි අසංකේතවත් කරපු අක්සරය වයියාකර. වයියාකරයි කිව්ඩී අතරයි සම්බන්ධතායි පාරිභෝකාදායම වැඩි වෙනකට බාන්ඩයකට තියෙන ඉල්ලුව සාමාන්‍ය බාණ්ඩයක් ගත පාරිෝකාදම වැඩනකොට බාන්ඩෙක කරන ඉල්ලුව වැඩි වෙනවා. හැබ එහෙම වෙලනම් අනිකුත් සාධක ස්ථාවරෝතියෙන්නවා. ඒ අතර ාණ්ඩ ිලාඩු නොත්තෙහම ය කෙරද වෙන්න. එසා සාමාන්‍ය බාණ්ඩයක් නම් බාන්් රාමාණ්‍ය බාන්ඩයක් ඇට සලගල ගැත්තුන් අදයම වැඩි වෙනකොට ල්ලුමත් වැඩිවෙන්ඩනං අනිකු සාධක ස්ථාවරෝ තියන්න ඕනේ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩුුවෙන්ඩ නං, අනිකු සාධක ස්ථාවරෝ තියෙන්න්න ඕනේ. ඇති ඔයා ආකාරයට තමයි ඉල්ලුමයි ඉල්ලුමට බලපාන සාධකයි අතර තියෙන සම්බන්ධතාවය අපි විග්‍රහ කරන්නේ දැන් ඔතුෙද අපි මලත් එක්ක සම්ධ කරන විග්‍රහයපි දක්වනවා දැන් වා්ඩය මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර, තියන සම්බන්ධ තාවය විගලහ කිරීම කරනවාකොට දැන් අපිට සමඳ ඉල්ලුම් නීතිය කියල කක් වෙන. ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතියේදී අපි අනිකුත් මිල සහ ඉල්ලුම් ප්‍රමාණය තමයි ප්‍රධානකොට ගන්න. එතකොටට ඉල්ලුම් නීතිය ඉල්ලුම් න්‍යාතර වෙනස්කම පවතිනද. වැදගත් ඒ ප්‍රශ්නයන්. ඉල්ලුම් නීතිය ගැන අපි කතා කරනකොටට ඔය ඉල්ලුම් ප්‍රමාණයයි මිලයි තමයි ප්‍රධානවසයෙන් සම්බන්ධ කරගන්න මි ඉ ඉල්ලුමයි අත්‍රතියන සම්බදධතාව තම ඉල්ලුම් නතියේද සල කලබරයි අප ස්රයි සලක බැනය එක. ල්ලුම් නියය කියන්න ඉටෝන විශාල අදහස කිය වෙනදයක්. ඉල්ලුම් නයකුහ ඔය හැම විචල්යක්මයි ඉල්ලුමයි අත්‍රතියන සම්බන්ධතාවය. ග්‍රහ රීමක්ෙනවා පාරිබෝගේ ආදායම වෙනස්සයනකොට ඉල්ම කහොද වෙනස්සෙන්නේ එතකොට පාරිබෝක ආදායම බානෙක මිල වෙනස්යනොට ඉල්ලමොහොද වෙනස්ේ ඉල්ලුම් නීේ සාකච්ාරනක අිරුචියය වස්යෙනනොට එකනව හැම සාධකයක් එක්කම තියෙන සම්බන්ධතාමය තමයි අපි ඉල්ලුම් නායේදි සාකච්ඡා කරන්න එතැද සම්බන්ධයවා ඉල්ලුම් නිිලයි ඉල්ලුමයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය වගේම අනුලෝම සම්බන්ධතාවයන් රිභෝකයාගේ ආදායම අඩු වැඩවෙන කොට සහ බාණඩුල ඉල්ලුම ඩ වෙන සහරවය අඩු වෙනවා ඒ සියල්ල ම යිතති ඉල්ලුම් නියායට. එනිසා ඉල්ලුම් නියාය පුළුල් සංකල්පයයක් ඒක සාකච්චාරන ගොඩන් දේවල් ඉල්ලුම් නීතිය කියලාකන්නේ එක එක විචල්ලයක් අතර තියෙන සම්බන්ධතාවේ විග්‍රහ කිරීමත් තමයි එකද කෙරෙන්නේ. එතකොට අපි අපි ඉල්ලුම් නීතිය පිළිබඳව කතා කරනකොට, ඉල්ලුම් නීතියදී අපි මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තමයි විග්‍රහය කරන්න තවට ඉල්ලම් නීතිය ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධාන වසයෙන් ක්‍රම තුනක් පුළුවක්. එකක් තමයි ඉල්ලුම් ලේකනය. ඉල්ලුම් ේඛනයකින් පුළුවන්. එවගේම පුළුවන් ඉල්ලුම් වක්‍රයකින් ජාමිතිකව පුළුවන්. එවගේම ඉල්ලුම් සමීකරණවලින් අපිට දක්වන්න පුළුවන්. තැන් අපි ඉල්ලුම් ලේකනයක්. කියලා කියන්නේ මොකදද කියලා ගත්තොත් අපිට දකින්න පුළුවන් ඉල්ලුම් ලේකනයක් කියලා කියන්නේ මේ අනිකුත් එකන කිසම් නිශ්චිත කාලයක් තුළත නිස්්චිත අවස්ථාවක අ අනෙකුත් ඉල්ලුම් තීරකටික මොනවාදේ අනිුත් ඉල්ලම් පාරිබෝකා ආදායම සම්බන්ධිත බාණ්ඩමිල පාරිබෝග රචිකත්වය අ ඒ සාධක ස්ථාවරව තිබිලා. අර සලකා බලන බාණ්ඩේ විවිධමිල. විධිලතින දෙක හතර හයායටට දහයිවසන් තිනනේ. විධ මලයටතේ ඉල්ලුම් කරන ප්‍රමාණයන් දැක්වෙන වගුවකට අපි කියරකක් කියලද. ඉල්ලුම් ලේකනයා. ඉල්ලුම් ලේඛනයක් කියලා කියනවා. ඒ විධ මලයට දැක්ව විධ ප්‍රමාණයන් වලට. එතම අපි ඉල්ලුම් වක්‍රයක් කියලා කියන්නේ. ඒ ලේකනේ අපි ජාමිතිකව දක්වපුහම. ලේකන අපි ප්‍රස්ථාරිකව දක්වුණු. ඒ ප්‍රස්ථාරයකින් දක්වපුහම එක වක්්‍රයක්. ඉල්ලම්ක්්‍රය මයි අපිට ඔය දකින්න හබ වෙන්නේ ඒක අප දකිනදේ තමයි ඉල්ලුම් නීතියනුව ඉල්ලුම් වක්ක්‍රය පල්ලි හාට පහලට බෑවුම් වීමත් දකිින්ඩ වෙනවා තිරසා අපිියකට කියෙනා මොන බෑවුමත් තියවා කිය රින බෑවුමත් තියනවා කියලා අපි කියනවා.තකොටට ඉල්ලම් වක්‍රය මෙහෙම පහලට බෑවුම් වෙන්න ප්‍රධාන වසයෙන් අපේ ආර්ථික විද්‍යායි සාකච්චා කරනටක පුළල්ුවවසිලම් සාකච්චා කරෙන. තමයි මේ එකට බලපාන ප්‍රතිවිපාක දෙකක් තියෙනවා ප්‍රතිවිිපාක දෙකක් ඕ එකක් මොකත් දෙතකොට ආදේශන ප්‍රතිවිපාකය අනි ආදායම් ප්‍රතිපාකය දැ බාන්න එක මිල අඩු නොත් අපිම අදාළ බාණ්ඩය අපිතමකෝ තිරිගුපිටී කියලා තිරිගු පිටතමයි සලකාබලන බාන් තිරිගු පිටි මිල අඩු නොත් සෙසු ාණ්ඩ තිරිගු පිටි වෙනුවට පාවිච්චි කන බාන්්ඩ යවා සහල් පාවිච්චි කරනවා ත වෙන ආමින අතාදේශක කරන්නාව භාවි කරන බාණ්ඩ තියෙනවා. තකොට තිරිගු පිටි මිල අඩුවනහම තිරිගු පිටි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා.ඒ වැඩි වෙන එක හේතුවක් තමයි. අ තිරිගු පිටි වෙනුවට වෙනත් බා්ඩ පාවිච්චි කරපුය. ඒ වාතෑරන තිරිගු පිටි පරිභෝජිනයට වෙනවා මේක අපිකිෙනවා බාන්්ඩවල, ඒ බාන්නේ මේ සාපීක්ෂ වෙනස්වීම නිසා මිලට ගැනීමට පෙළෙමෙනවා දැන් තිරිංගුපිටි මිල සස ාණ්ඩවලට සාපේක්සෝ අඩු නහම මිල අඩු වෙච්චි බාන්ඩය වඩ වඩත් ලාබදායි බාණ්ඩයක් බවට පත්තවනවා ඇත ලාබදායි නිසා ඒගොල්ල තිරරිුපි ඉල්ලුම් ප්‍රමාණය වැඩිවෙන්න එකඒ බලපෑමක් වෙනවා දාිනිය සල්ලෝ ධාරනය ගත්ත දැම මේ කට්ියි අපිදක තිරිගුපිටි පරිභෝජනය කරපුය කියලා. ටේ හල් පරිෝජනය කරපුයි කියලා දැ සිරිුපිට ිලා දුව කොටමද ගල කර ඒගොල්න් මේ ල් තිරුිට පරිබෝජනට පෙළේ ඒක අපි කියන්නමකක්තකොට ඒ බලපෑමට කියන්නේ ආදේශන ප්‍රතිවිිපාකයේ බලපෑ අපි මිල අඩුවම ගැන කතාර මිල වැඩවීම උහමත්ඒ අනික් පැත්ත තමයි ක්‍රාත්මක වෙන් අනිත්තක ේත කොටම ගත ආදායම් ප්‍රතිවපාකය ආදායම් ප්‍රතිබිපාකය කෙල අපි කියන්නේ වාන්නන්නේක මිල වෙනස් වෙන කොට ඒ පුද්ගලයා සතු මුදල් ආදායමේ ක්‍රේශක්තිය වෙනස් වෙන. ක්‍රේ ශක්තිය වෙනස් වෙනෝ. දැම් බාණ්ඩයක මිල අඩුනයි කියලා ගැනන්නේ තම ගාවතියන මුදල් ප්‍රමාණය මිලට ගැනීමේ හැකයා වැඩි වෙන. මිල වැඩි වුණයි කියලා කියන්නේ තමන් සතු මුදල් ප්‍රමාණය මිලට ගැනීම හැකියාව අඩුවෙනෝ. එතමට අපි ැ ා්ඩයක මෙම මිල අඩුවීමක් සිද්ධ උනාහම ඉල්ලුම් නීතිය අනුව. එක බාන්්ඩේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයක්ත් අතර රින සම්බන්ධයක් න තියනහ අපිට දැනගන්න පුලළුවන්ද ඔය රින සම්බන්ධය නැතුව බන්්ඩේ මිල වැඩිවෙනකොට ඉල්ලුම් ප්‍රමාණයක් වැඩිවෙන විදිහ ඒවගේ ිල අඩුවෙනකොට ඉල්ලම් ප්‍රමාණයක් අඩුවෙන විදිහ දන අනුලෝම සම්බන්ධයක් තියෙන අවස්ථා තියෙනවාද කියලා. ඕ හොඳයි. දැ අපි මිල දැම් වැඩිවෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩුවන්නේ ආදේශන සහ, ආදෑම් ප්‍රතිපාකයේ බලපෑම නි මිල අඩුවෙනකට ඉල්ලුම් ප්‍රමාණය වැඩවෙන ඇරිතක මිල වැඩව වෙනකොට ඉල්ලම් ප්‍රමාණය අඩුවෙනවා. එ එකකන අපි ප්‍රතිලෝම සම්බන්ධය තමයි ඉල්ලුම් නීතියතුළ තියන්නේ. දැන් මාදව අහන ආකාරයට දැන් ඉල්ලුම් නීතියට නොගැලපෙන වස්ථ ඒයන්නේ. ිල වැඩි වෙන කොට ල්ලුම් ප්‍රමාණයත් වැඩ වෙන මිල අඩුවෙන කොට ඉල්ලුම් ප්‍රමාණයත් අඩුවන අවස්ථාතියනද කියනකෙන යහන් එවේ ආති නවාම් ඒයගේ සුවිසේෂ අවස්ථාතිීපයක් අපිට දක්වන්න පුළුවන් එකක් තමයි සමහර පාරිභෝගිකයෝ සමහර බාණ්ඩවල කොලිටිය න් අපි ගුණාත්මක භාවය මන නවා මිල. එක මිල වැඩිනංඒ බාණන්්ඩය ගුණාත්මක භාවේ නහලායි කියලා. ඒ එවැනි අවස්ථාවක් ගත්තහම, මිල වැඩිවෙනවා මිලට ගැනීමත් වැඩිවේෙන. අන්න එකො මිලත් වැඩෙනවා ඉල්ලුම් ප්‍රමාණයක් වැරදයෙනවා ඒ අර ඉල්ලම් නීතියේයට අපි කියපු නීතියට පටහැන්නේ අවස්ථාවකය ගැලපෙන්නේ නෑ මිල ඩිවෙනවා පාරිභෝකයෝ ඉල්ලුම් කරන ප්‍රමාණයත් වැඩි කරනවා. ඇයි අ ිලෙන්නේ ගුණාත්මක භාවය මැන්නේ . එමගේ දැබ අවස්ථාවත් තියෙනවා මේ වත්කම් ප්‍රදර්ශනාත්මක බාන්. වත්කම් ප්‍රදර්ශනත්මක බාන්නය තමන්ගේ වත් පොහෝසත්කම් තවායට. ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කරන බා්ඩ තියෙනවා. එතර එවැනි අවස්ථාවක ඒ මාණ්වල්ල ිල ඉහල යන්නද දිය මන්තිවගේ බාන්න ගතා ිල ඉහළ න්න යන්න තමයි තරඟ කාරී විදියට බණ්ඩ වැඩි වැඩියෙන් මලට ගන්න පෙළ වෙන්න එතකොට ඒ දෙවැනි අවස්ථාවත්කම් ප්‍රදර්ශනත්මක බණ්ඩ පවතින අවස්ථාව. තම සුවිසේසී බා්ඩතියෙන අවස්ථාවේ ගිෆන් බාණ්ඩ කියන පවතින අවස්ථාගේ ගිෆන් බණ්ඩය කියලා කියන්න ේ ගිෆන් කියන ආර්ථික විද්‍යාත්ඥ එක්තරසු විසේ අවස්ථාවකට අදාළව පාරිභෝකෝ පිරිිසක් අර පදනම් කරගෙන කරපු සමීක්ෂණයකද අඳුනගත්ත දෙයක්. ැ ඔය පාරිභෝකයගේ මේ ආහාර වලට සම්බන්ධ උදාරනයක් තමයි සම්බන්ධ කරගන්නේ. එතවට ඒ ඒ ගිෆන් කියන ආර්ථික විද්‍යාචා අඳුරගැෙන තියෙන අවස්ථාව තමයි දැන් බණ්ඩ දෙකක් පාවිච්චි කරන අපිතමුකෝ මස් පාරිභෝජනය කරනවා පාම් පරිභෝජනය කරනවා. ට පාම් මිල වැඩි වෙන ගොට දැ සාමාන්‍ය ඉල්ලුම් නීතියනුව වෙන්න්න නම ගද මිල වැඩියනොකට ඉල්ලුම් ප්‍රමාණය අඩුවෙන් එපැ නවත්ක මේ අවස්ථාව වනනා මිල වැඩිනකට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණනා. එතින් අන්න ඒ වගේ අවස්ථාව සලම්ඒ ගිෆන් කියන ආර්ථිවිද්‍යාච්‍යා හයාගත්ත නිසා ඒ අවස්ථාව ඒ වගේ අවස්ථා ඉල්ලුම් නීතියට නොගෙලපෙන අවස්ථා හැටියට සලකනු. විසෙසන් ඕක විභාගෙදීට වැදත් දෙයක් නිසා ඔල් දන්නා දැන් ඔය ගිෆන් බාන්්ඩ අනිවාරෙන්ම බාලබාණ්්‍යයක්. අනිවාර්යෙන්ම බාල ාධයක් ්‍රසාමානින් අපි බාල ාණයයක් එලක ආදායම වැඩිය වෙනකොට ඉල්ලම්ම අඩු කරන බාන්ඩ. ද මෙතන බාණ්ඩේ මිල වෙනස් එෙනකොට මෘර්තාආදායමේ වෙනසීම ක්‍රියාත්මක වෙන්නේ ්‍රීන ආදායම් ප්‍රතිපාකයක් ඇති වෙනනාකාරයට තමයි ක්‍රාත්මක වෙන්නේ නිසා ගිෆන් බාන්ඩයක් අනිවාර්යෙන්ම බාල බාන්්ඩයක් වෙනවා. එතකොට එවගේම පාරිභෝකයක්ගේ වියදම තුළ ගොඩක් වැදගත්කමක් තියෙන. බාණ්ඩයක් තමයි අදැන් ආහාර වර්ගයක ආහරණම් පාන්නම් ඒ වියදම තුළ කුටුම්බේ වියදම තුළ වැඩි වැදගත් ස්ථානයක් හිමි කරගන්න බාධය. ඇති අන්නේමගේ පවතින අවස්ථ ඉල්ලුම් නීතිර නොගෙලපන අවස්ථා එතකොට අපි ගක්තමකක්ද ගුණාත්මක භාවය මිලෙන් මනීන අවස්ථාවල ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන්න එන්නෑ. ුවත්කම් සැදර්ශනාත්මක බාණ්ඩ පවතින අවස්ථාවල ඉල්ලුම් නීතිය. පට හැනී එවගේම ගිෆන් බාන්්ඩ පවතින අවස්ථා තවත් සමහර අවස්ථාව ඇතැම් අවස්ථාවල දක්වනවා මේ සමපේක්ෂණ ඉල්ලුමක්තිබෙන අවස්ථාව කියල සමපේක්ෂණ ඉල්ලුමක්තින අවස්ථාවය කියෙනනකින් අදස් කරන්න ද අපිතමකෝ බාන්්ඩේ මිල සලකා බලන්න බාන්්ඩේ මල දැන් වැඩිවෙනු මිල වැඩිවේෙනවා පරිභෝගිකය ඔහිතන මේ අනාගතයේ මේක තවත් මිල වැඩිවේ කියලා එතකටක් මොකද කරන්න පාත්්බිකෝ ඒත් ඉල්ලුම මිට ගැනීම වැඩි කරනවා එවැනි අවස්ථාව අපට ඉල්ලුම් නීතියට නොකලපන අවස්ථා ට දක්වන්න පුුව පැදිලි එතකොට ඔය තියන්නේ ඔ ඔබට දකින්න පුළන්වෙන්නද දහය අවුරුද්දේ වීභාගෙටාපු ප්‍රශ්නයක් තියෙන් එකයන්නේ මිල වෙනස්සීමක ආදේශන ප්‍රතිපාකය යන් මොකදදය කියලා එතකට මේක අදාළ උත්තරේ හැටියට දිස්සෙනවා ඇති අදාළ උත්තරේ හැටියට ගන්න පුළුවන් කොයි උත්තරේද ගන්න පුළුවන් බිල වෙනස්සීම ආදේශන ප්‍රථීපාතය හැටියට අපට ගන්න තියන්නේ මුදල් ආදායම නොවෙනස්ව තිබිලා ප්‍රමාණය සිදුවන වෙනස්සීම මේ තමයි විවාාගතආපු ප්‍රශ්නවල ටට තකොට අපි තාව එකක් බැලුවොත් ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ වෙන්න මොකක්ද. ොද ඉල්ලුම් තිම ප්‍රකාශය ක අදාල උත්තරේ භවරණ ප්‍රශ්නයක් තියෙන් මොකද අදාළ උත්තරයයට ර පටි ගාණ යදවනි උත්තර ිලසාහය බා්ඩ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර තියන ප්‍රතිලෝම සම්බන්ධතාවය ඔය තියන්නේ දෙදස් එක ලහ විභාගටපු මේ පසුගිය කාල විභාගටපු විමාගේ පශ්නය ඒක තියෙනවා ල්ලමක්්‍රියයක් ඇඳ මේේදී ස්ථාවරව පවතින්නේ නැතැයි කියන දෑතරින් කොයි එකද කියලා හනවා එම බාණ්ඩේ මිල ඒක තමයි ස්ථාාවරෝ පාතිනවයි එකලපි කියන්න. එවගේම තවත් ඒත් විවාාගේටාපපු ප්‍රශ්නයයක් තමයි යි තියෙන්නේ පාරිබෝක ඉල්ලුම් වක්්‍රයක් මඳන කොට ස්ථාවරෝ නොපවතින බවට උපකල්පනය කරන කුමදිගිෙනට ඇත කාලපු ප්‍රශ්නය එතකොට සලකා බාලන්න බාණ්ඩෙ මිල. ඉටස අපි ඔය ඉල්ලුම් සමී කරනයකින් ඉල්ලුම් නීතිය පැදිල කරන්න පුල ඉල්ලම් මී කරනයකි. තර අපි මිලයි ඉල්ලුම් ප්‍රමාණයතර මොන සබන්ධතාවයක්ති කියලා අපි කිවේ හීන සම්බන්ධ තාවයක් ෙමනන ්‍රතිලෝම සබන්ධය එත පතිලෝම සම්බන්ධ තිනවානං දැන් මල අපි හඳුල් ලොබ විචල්ලයී ඉල්ල ඉල්ලුම් ප්‍රමාණය දැක්වේ කිව්ඩි එතකොට කිව්ඩි සහ පී අතර යන හිින සම්න්ධයක් නම්. අපිට රින බෑවුමක් තියෙන ඉල්ලුම්මක්්‍රයක් ඇැටියට අපිට ප්‍රසාරණය කරගන්න පුළුවන් කිඩී සමානයි ඒ නදප කියලා. ත මේක අපි ඒවලින් කියලා කියන්නේ ඒවලින් දක්වන්නේ රුප සටානත් පබෙන්ඩුම් කරන ඒවලින් දක්වන්නේ. ප්‍රමාණක්ෂේ අන්තක්කන්න්නේය. එකන්නේ සම්ප්‍රදායක සිරස්සක්සේ මිල ජදාගෙන අපි ගත්තනන් ත ප්‍රමාක්සේ අන්තක් කන්ඩය දක්වන එමනත්තාම් මලෙසු උන්නේේදී ඉල්ලුම්. මොකද මිලසුන්නේයේදී ඉල්ලුම් ප්‍රමාණය තමයි ඒ වලින් නියෝජනය කරන්න එතකොට බීවලින් දැක්වෙන්නේ ඩෙල්ටව් ල්ට කිව කිය ලකිවේ මොකද ල් කිව් කියලක ඩල්තාාකර භාවිතා කරන්න අපි වෙනස තොට කිව් අපි කි් ෝ කිව් භාවිතාකත් ල්ට කිවලින්ග ඉල්ලුම් ප්‍රමාණය වෙනස. ල්ට පී කියන්නේ මල වෙනස එතොට බීවලින් දැක් වෙන්නේ ල් කිව් දීම ල්ට පී කිය න්න ඔය දාරනයුකත් රසක්ස වී ක්වලතිය ස මේක ඉල්ලුම් වක්ක්‍රේ බැව බැවමද බැව්මේ පරස් පරය බැවමේ පරස් පරය යනුව ඉල්ලම්මක්ක්‍රේට දාලා අපට ඉල්ලුම් සමී කරණය අපිට ගන්න පුළුවන් කිව්ඩී සමානයි එකසි විස්සයි එතකොට අන්තක් කණ්ඩේසි විසයි ඇතකොට ඩල්ට කව් විස්සයි ල්ටපී දෙකයි විස දහයි බදුව තොට එකසිය විස්සරන්න දහයයි පී කියලා ගන්න පුළුවන්. ඉළඟට තම වැදගත් අපිටව ඉල්ලුම සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස්වීමහ ඉල්ලුම වෙනස්වීම. ඉල්ලුම් ප්‍රමාණය වෙනස්වීම සහ ඉල්ලුම වෙනස්වීම. තැන් අපි අරකිවන ඉල්ලුම් තීරකටික මොනද ඉල්ලම් තීරකටික සලකාබලන බාන්ඩේ විල පාරිභෝගික ආදායම සම්බන්ධිත බාණ්ඩ විල ඕ වාරම ්‍රුච චික තිවබනාන. ඔය ඉල්ලුම් ප්‍රමාණය වෙනස්සීම පිළිබඳවූ කරන විග්‍රහ ද අපි අදාළ කරගන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි පම්මණයි. අනිකු සාධක ස්ථාවරයි. අනිකු සාධක ස්ථාවරයි. අනිකු සාධක ස්ථාවරව තිබියදී සලකා බලන බාණ්ඩේ මිල වැඩි වෙනොට මිලටගන්න ප්‍රමාණය අඩුවෙනවා නං අපි ඒ කියනවා ඉල්ලුම් ප්‍රමාණය මක්වීකිල්ලද ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම කියලා කියෙනවා මිල වැඩි වෙනකොට මලට ගන්න ප්‍රමාණය අඩුකිරීම ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම එකනී තබ නමක් කියනවා ඉල්ලුම් ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම අනිත්තක තමයි මිල ඉල්ලම් ප්‍රමාණය අඩුවීම එක අපි කියනවා තවනවමකද ඉල්ලුම් සංකෝජයනය. එමගේ මිල අඩුවීමක් වෙනවාවනදැං උදාරනක බා්ඩේ විල ඔය අදාළ බණ්ඩය මිල පී දෙකේ නං පී එකට අඩුවෙන පි දෙකේ නම් පී එකට අඩුවෙන ඉල්ලුම් ප්‍රමාණයට ොද වෙන්න කිව්ව එකේ නම් හිව් දෙකට වැඩිවලු. එහෙම වෙනකොට ඉල්ලුම් වක්්‍රයේ ඉහලයි නම් පහලට ගමන් කිරීමද වන්න පහල නම් ඉහලට ගමන් කිරීමදදකන්නේ මිලා අඩුවෙනවනං ඒවල නම් බීවලට පහලට ගමන් කිරීමක් ෙනොයක අපි හඳුන්නනවා තව නමකින් හඳුන්නනවා මොකද ඉල්ලුම් ප්‍රසාරණය කියන නමින් හඳුන්නනවා ඉල්ලුම් ප්‍රසාරණය එනගේ අනිත්්‍යේක. ැ ඩිවෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩුව වෙනවා ඒොට ඉල්ලුම් වක්්‍රේදිගේ ඉහලට යනවා ඒ අපි හඳුන්න පුළුවන් ඉල්ලුම් සංකෝචනය කියලා. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය වෙනස්වීමේ කියලා කියන්නේ ඔය අනිකු සාධක ස්ථාවරව තිබිලා අදාළ බාණ්ඩේ මිල වැඩි වෙනකොටයි මිල අඩුවෙනකොටයි. ඉල්ලුම් වක්්‍රේදිගේ ඉහල පහළ ගමන් කරවා. ඉැ එක ලක්සේකි නම් තවත් ලක්සේකට මාරුවීමක් වෙනවා එක පහලට ඉහට පහට ගියුත් අප ඒකට ෙන ල්ලුම් ප්‍රසාරණය ඉහලට ගියුත් අපි ග ඉල්ලු සංකෝතනය කියලා. ද අපි ඉල්ලුම වෙනස්සීම ගැන කියනකොට ප්‍රධාන වසයෙන් අපිට සම්බන්ධ වෙන එකත් තමයි. එතැද අපි අනිිපැත්ත අර ඉසල්ලා කියපු දේ වෙනස් වෙනවා. එතකොට දැන් මිල ස්ථාවරයි සලකා බලන ාන්නේ මිල වෙනස්වෙන්නේ න මිල ස්ථාවරෝ තියනවා. එඒිල ස්ථාවරෝ තිබල ඉල්ලුම වැඩිවෙන්න පුළුවන් විදි නැද්ද. එක මිල වෙනස්වෙන් නැතුව බාන්්යක ඉල්ලුම වැඩිවෙන්න පුළුවන් විදි තියෙනවා. උදාහරතයි පරිබෝකගේ ආදායම් වැඩි වෙන. පරිබෝකින් ආදායම අභිරුචය වැඩිවෙන. ආදේශක බාන්්යක මිල වැඩිවෙන. බාන්ඩය අනාගත මිල වැඩිවෙේ කියලා අිහිතන. තො ඉල්ු වැට හැයි මිල වෙනස්ෙලාද ිලාඩු වෙලාද නෑ. එන අපි ඉල්ලුම වැඩිවීමේ කියලා කියන්නේ. මිලස්ථාවරවතිබිලා සලකාබලන්න බාන්්ඩේ මල ස්ථාවරයි අනෙකුත්සා දෙක ඉල්ලුම වෙනස් වැඩි වනාකාරයට වෙනස්සෙලා වැඩිවීම එකතමන මෙතැන්දි සිද්ධ වෙන්නේ. ඔය හැමමිලක් යටතේ. සෑම මිලක් යටතේම විලට ගන්න ප්‍රමාණය වැඩිවීමක් වෙනයයි ක අපි ගන්නන ඉල්ලුම වැඩි වෙනවායි කියලා තැගලන් රේ දිිස්තන ඇති බා්ඩ මිලරුියල් දෙේ දෙසීය. ැ අර ිත පාර කාාද වැඩික් කියලා එතකට එකකසිේ විස්ස දක්වාම විසක වැටිලා විතර සමිලක්කයට තේම වැඩිවීමක් වුණනානන් තමයි අප එකට කියන ඉල්ලුම වැඩිවීමේ නම්මට කියන්නකෝ ඕක අනි පැත්ත කියන්නක සෑම මිලක්කට තේම විලට ගන්න ප්‍රමාණ අඩුනාන එක කියයන ඉල්ලුම අඩුවන්. එට සැලපි ඉල්ලම වැඩිවෙන්න බලපාන සාධක ටිකක් නිකං අපි බල ඉල්ලුම වැඩිවෙන්න කොහොම ඇිල ස්ථාවරෝ තිල ඉල්ලම වැඩිවන්න පුුවන් එක විදිත්තමයි පාරිභෝගිකයාගේ ආදාෑම වැඩවීම න් ත පරිභෝකග රුචිකත්වය වැඩිීම් ආදේශක බාණ්ඩක මිල වැඩිවීීම එක අනිත් පත්ත තමයි අනුපූරක බාන්ඩ එක මිල අඩුවම් හැබැයි විමාගද ලියුවොත් එහෙම සලකා බලන බා්ඩය මිල අඩුවීමේ කියලා එක ලකුණක්වත් ලැබෙන් නැති බවත් ්‍රමකතියාගන්නේ කිය සංකල්පය පිළිබඳ අවබෝධය මදිී කියෙනක ඒක කියන්න අවෝධයෙන් මදින අවබෝධයෙන් නෑ එනිසා ය ලකුණද මේ ප්‍රටිපාටි සසාකච්චා කනකොට ඒවාගේ අවස්ථාවක අනි සාධක ක්කොම ියලා තිබුණා සලකාවලන බාණ්ඩ මලාතෝගේ අතරේ ලවෝත්තයෙම එක ලක්ුණක්වත් ලැබෙන්නේ නෑ. එනිසා මුදර පරිසම් වැඩෝන ඒ සංකල්ප මේ අවබෝධය විීභාගටයන් ඉස්සල්ල සිශෝ ල බාගන්න එතකොට ඉල්ලුම් භක්්‍රය දකුණට විතැන් කරෙනත්. සාධක අපි දක්වන්න ොති ඉල්ුම් වක්්‍රේ දකුණට විතන් ලා තිීෙනවා ඒැ තිවිච් ිල්ලුම්ක්ටේ වට යාහ තල්ු ලා ීන මේ අපි කියේර තව නටිටක් කිය. ඉල්ලුම වැඩිීම. ඉල්ලු මේ වැඩිවීම, ඉල්ලුම් තත්්‍රය වැඩවීම. ඉල්ලුම් වක්්‍රේ දකුණට ගමන්කිරීම. ඔ විදියට කියන්න පුළුවන්. ඉල්ලුම වැඩීම. ඉල්ලු මේ වැඩි ඉල්ලුම් තත්වය වැඩවීම. ඉල්ලුම්මක්්‍රේ දකුණට ගමන්කිරරි. ඔයි සල්ලම සිද්ධ වෙන්නේ මිල ස්ථාවරයි ඔව. කුස්සාධක වෙනස්සෙලා තමයි ඒදේ සිද්ධ වෙන්න. මෙහෙම ඉල්ලුමක්කේ දකුණට විතැන් වෙන්න හෙමත් ඉල්ලුම වැඩිවෙන්න බලපාන සාධක ඔගොල කිව්වා ඒ කාණනාටිකම තමයි ඔතන යෙන තව එකත් තමයි පරිභෝකයෝ සංඛ්‍යාව වැඩිවීමත් ගන්න පුළුවන් එක ව පරාහිතන පාරිෝකග ප්‍රමාණයේ වැඩිවීමක් වුණොත් එතකොටත් ඉල්ලුම වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ විදිහට මේ අපි නනිත්තත් ගන්න පුළුවන්. එල්ලු මාඩුවී. අප ඉල්ලු අඩුවීම ගම් කොහොමද හැ න්නත් නිශ්චින අස්ථාවක් නෙවි අ ඉල්ුම් නීති ල්ලුම් ්‍රණාව වෙනසීමේද අපි නි්චත වනාට මෙතන අනිකුත් සා දෙක වෙනස් එනකොටඒ විිශ්චිත කාලෙකට අපිට සීම කරන්න බැ දික කාලෙති වන්න දෙයක්ක් වන්න පුළුවන් වෙන දෙද වෙන් වෙන දෙයක් තමයි ඉතැදිී දකින්න පුළුවන් වන්න. නිසා අනිු සලකාවලන බා්ඩයේ මීල ස්ථාවරයි අනිකුත් සාධක කිල්ලු මඩුවනාකාරයට වෙනස් වෙන්ඩ පුළුවන්. දැම් මේති යෙන්නේ ඒ සෑම මිලක් යටතේම ඒක විස්සගාන එල්ලුව අඩුවීමක් වෙලා තියෙනවා. එතකට ඉල්ලුම්වක්්‍රේ පස්ථාරයට ත්තොත් හෙම තිබුණු ඉල්ලුම් වක්ලයට වඩා වම් පැත්තෙන් තමයි පතිතවෙන් ඉල්ලුම්වක්ේ වම් පැත්තෙන් පතිව වෙන තර ඉල්ලුමක්කේ දකුණට විතැන් වෙනට කියපු නන්ටි කියන්නක බැන්ගැ ල්ලුේ වැඩිවීම. ඉල්ලුම් වක්ේ දක්ුට ගමන් කිරීම ඉල්ලුම් තත්වේ වැඩීම හිති එෙනයි ගනිත් පැත්තා අපිට කියන්නපුන මේ ඉල්ලුම අඩුවීමට මකක්ද අපට ඉල්ලුම අඩුවීම හැටියට ගන්තයෙන්නේ ඉල්ලුම් ඉල්ලුම් තත්වය අඩුවීම ඉල්ලු මේ අඩුවීම ඉල්ලුම් වක්කය වමට ගමන් කිරීම පසෙන් දක්වන්න පුළුවන් එතකොට ඒවට බලපාන සා දෙක ඕ පුතාලම කියන්න ම කියනට වඩ හොදයෝ පරිභෝගගේ ආදායම අඩුවීම. පාරිෝ විචිකාක්ත ආදේශක බාණ්ඩ මිල අඩුවම් අනුපූරක බාණ්ඩ එක විලන වැඩිවීම ඇතකොට බාන්නේ අනාගත මිල අඩු ඒ කියලා පේක්කෙද පාරිභෝගයමේ සංඛ්‍යාාව අඩුවීම එවැනි කාරණාපිට දක්වන්න පුළුවන්. ඔ තියෙන්නේ ලීභාගටාවපු ඒ තව ප්‍රශ්නයක් තියෙන්නේ මට කියන්න බලන්න දසෙ කල හැම ගේියවුරුත් දෙ භාගටාවපු ප්‍රශ්නය කොට දාළල උත්තරේ කියන්න බණධ යසිරු එකන ෝ ිෂ බාන්්ෙක් සදහ ඉල්ලුම්මක්කේ දකුණට විතන් විය හැක්කේ ආදායම ඉල නැගීම නිසා පාරිභෝකගේ ආදායම ඉලයාම කියනක තමයි අපට ගන්න තින් එතකොටට තවකත් තමයි ඉල්ලුම වැඩීමක් ඇතිකිරීමට හේතු නොවන සාධකය සාධක ඉල්ලුම වැඩිවීමක් ඇතිකිරීමට හේතු නොවන සාධකය මාදව ඔයඒ අදාළ බාන්්ඩේ මිල පහලයයා අදාල බාන්ඩේ මිල පාල්ලයාගේ මක් සිද්ද වනාා වෙන්න ඉල්ලුම් ක්‍රමාණය වැඩවීමක් මනිසාක් ඉල්ලුම අඩුවීමක් නෙවෙයි. ඊළඟට ඉල්ලම වෙනස්සී. එතකොට අපි අර දපුුණට ගමන් කරපු එකයි වම්මට ගමන් කරපු එකයි දෙකම එකට දාලා ගන්න එතකොට අපිගෙන එකක ඉල්ලුම වෙනස්සී මෙතකො ඉල්ලුවම වෙනස්සීමට බලපාන සාධක තමයි අර මිලහැර. ලකා බලන බාන්ඩේ මිල හැර අනිකු සාධක තමයි ල්ලම් ඉල්ලුම වෙනස්වීමට බලපාන සාධක. ඔග භාගටාපු වෙළඳපල සැපයිීම තියෙන්නේ. එතකොට ඉල්ලුම වෙනස්න්න බලපාන සාධක තමයිතකොට අර මිල හැර ඉතුරු සාධක. දැන් ඉළඟන අපිට අපේ වෙළඳපල ිඳව කරන සාකච්ඡාවකදී අනිත් වැදගත් ඉල්ලුම් පාර්ශවයට අමතරව. අනිත් වැදගත් පාර්සවය තමයි කවුද සැපයුම් කරු. එහනත්තැයි නිස්්පාදකයෝ නිෂ්පාදකෝ එ සැපයුම් කරු. අපි සැපයුම කියලාකිවහම මෙතෙන්දි අර ඉල්ලුමේදී වගේම එකමිලක්කයටතිේ අදාළ බා්ඩ ප්‍රමාණයක් නෙවෙ සැපයිම කියලාව හම මිලගණන් රාසියක් සමඟ. සම්බන්ධ වෙච්චි සැපීමත් තමයි බාණ්ඩ්‍රමානයත් තමයි සපීමේද අදාළුව. එතදී ප්‍රධාන වසයම අපි කිසියම් ව්‍යාපාර රආයතනයක් බාන්ඩයක් සපයනවා නම් සපයන්න අදහස් කරනවා නම් කපේනවා නම් අපි එකින් කරුණුත් තුනක් අපිට ගම්ම කරගන්න පුළුවන්. එකන්නේ බාණ්ඩය සපයන්න අදාළ ආයතන අප ඇදැ සැපයුම් කරුව පිළිබඳව කනොට මෙතිද අපි ආයතනය කිනවතිෙක් ොඩක් දැනගන්නෝ නෑ සැපයිම් කරුවට කියන ආයතනයක් කියලා. සැපීම්කරුව සියලු දිනාගේම සැපැයිීමට අපි කියනවා වෙළඳ පල සැපයිීම එම නැත්තම් ආයතන සියල්ලයම සැපීමට අප කියන කර්මාන්තයේ සැපයිීම කියලා. එතකට කිසියම් ආයතනයක් බාණ්‍යයක් වෙළඳපලට ලපේ නොව නම්. එකෙන් කර්ණාතුුණක් ගම්ය වෙනවා. එකක් තමයි බාණ්‍යය සපයයන්න ඒ ආයතනයට සම්පත් සහ තාක්ෂණය තියනවා සම්පත්තා. ය තිය දෙවෙනුව තමයිඒ බාන්ඩිය නිස්පාධනය කිරීමෙන් ලාබ්‍ය නාභ්‍යයක් නත්ාව පවාන නිස්පානය කරන්න නෑනී තරිෙස ලාභයක් තියෙනවා ලාභයක් තින බව අපි ඒ එක ගම්ිය වවා කියවෙනවා. ඒවගේම ඒ බාන්්ඩය සපයන්න සැසුමක් කර තියෙනවා සහස් කල තියනවා සැලසුම ඒ අනුව අපි සැපයුමක් කරනවාන ව්‍යාපාරා හිතනයක් මෙින මේ කියපු කාරණත්තුන ඒකින් අදහස් කරනවායි කියනකයි ඒකින් අපි අදහස් කරේ. අර ඉල්ලුමේදී වගේම සපැයිු මේේදත් තීරක වගේයක් තියෙනවා. සැපයිම් තීරක වගේ තියනවා බණ්ඩ එක පුදවසය වෙළඳ පොලේ සැපයිම වැඩි කරන සාධකඒ වගේම අඩුකරන සාධ දෙක තියෙනවා. තැ එක සාධකයක් හම ඇර දෙකට මා අදාලම ගද සලකා බලන්න බාණ්ඩේ මීල. සලකාබන්න බා්ඩේ මීල ඒවගේම දෙවනු අපිට ගන්න පුළුවන් සම්බන්ධිත බණ් මිල. හැයි සම්න්ධ බණ් මිකක්න් මෙතදදි බෝඩක් පටලොගන්නෙ පමයා ආදේශක අනු පූරකම බා්ඩ කියලාම අර්ථයක් නෙමේ මේක කියන්න. විස්පාධිකයගේ සාපේක්ෂ ලාභයට බලපාන වෙනත් බාන්න මිල. උදාරණය කත මුංවගාකරපු ගොී අට කවපිත් වගා කරන්න පුළුවන්. දැ මුන්යටමල වැඩි වෙනකොට අ කවුපී වගා කරපු ඉඩනුත් මුන් ඇයටවලට මාරු කරනුවානේ එතකොට මුං ඇටවල සැපීම වැඩි වෙනවා එකන්නේ. අනෙකුත් සම්බන්ධිත බාන්ඩිකන සමාන යෙදවුම් භාවිතා කරලා නිපදවන වෙනත් බාණ් මිල. ට නිස්පාදන ආදේශකමිල කිරවන්නන් කියන්න පුළුව. නිස්පාදන ආදේශක මිල තමන්ගේ ව්‍යාපාරගයාගේ ලාබේට බලපාන වෙනත් බා්ඩ විීල. තවදහරකද තේ වගා කරලා තියෙන රබරුත් වගා කරලා තියෙනවා. එඇමතන්නකු දැ තේමිල වැඩි වෙනට අ රබර් මගාකරපු භූමියත් තිික ටික තේවලට මාරු කරන්න.යිතකොට සම්බන්ධිත බාන්ධි කියල කියන්නේ නිස්්පාධකයාගේ සාපේක්ෂ ලාබේට බලපෑමක් කරන වෙනත් බාණ්ඩ මිල. වෙනත් බා්ඩ මිල අඩු වැඩිවීම ත සලකා බන්න බාන්්ඩේ සැපයිීම අඩ වැඩිවෙන්න පුළුවන්ඒවගේම තාක්ෂණය බලපාන්න පුළුවන්ඒවගේ සැපයිම්කරුවන්ගේ ප්‍රමාණය අඩු වැඩිවන්න පුුවන් සැපයම්කරුවන්ගේ අපේක්ෂා බලපාන්න ලුවන් එත අනාගතයේ මිල වැඩවෙේ කියලා හිතුව සපයිම් කරුණකද කරන් අනගත මල වැඩවේ කියලෙ හිතුත් සැපයිම්කර දැන්ැපෙීම වැඩි කරන අඩු කරනු අර ගබ ල තියාගන්න අනාගත මිල අඩුවේ කියෙලාහිතුවත් ට කියරන්නලා දානෝ විශාල වසයෙන් සැපයිීම ගෙනල දානෝ. අර ඉල්ලුමේදී වගේම අපිට අර සැපයිම් තීරකටටික අපිට සාරාන්ස කරලා පේලියකට ගත්තොත් අප ඉල් ේද ඉල්ලම් තීරකට රාන්ස කරම ේලි දැකවුමක් කියල ඉල්ලුම් ශ්‍රීතේ න මේ ට කියනමකද ශ්‍රීතය කියලා ඒ සැපයින් ස්විතයයයි ශ්‍රීතය ඇටති අපිට පීවලින් දැක්වෙන් එමකක්ද අදාලබාන්න්නේ මීල. ඔය අදාල බාණ්ඩේ මිලයි? සපයින ප්‍රමාණ අතර සම්බන්ධතාවේ තමයි විග්‍රහ කරන්න සැපයුම් නීති. ඒ සැපයුම් නීතිය කියලා අපි දක්වනකොට ඒකත් අපිට ඉදිරි පත් කරන්න පුළුවන්, සැපයුම් ලේඛනයක් පුළුවන්, සැපයුම් වක්්‍රවලින් පුළුවන්, සැපයිම් සමීකරණවලින් පුළුවන්. එතකොට සැපයුම් ේඛනය කියන්නේ විවිධමයටතේ. ලඳ පලට සපයන සූදානම් විධ ප්‍රමාණය දැකග තින ි පේල අත්ති නොදි හතර හයාට වසයෙන්ඒවගේ සපයන සූදානම් ප්‍රමාණයන් තියනවා එක ජාමිතිකෝ දක්ක පුහම තියවා එහ පැත්තිම කද සැපයුම් වක්්‍රේ. ඒ සපයම් වක්්‍රිය ගත්නමේ සපයිම්වක්්‍රේ මලයි සපයන ප්‍රමාණය අතර තියනවා ධන සම්බන්ධතාවයක් තියෙනවා. එකකන්න ිලක් වැඩි වෙනවා සපන ප්‍රමාණයක්ත්. ඩිබීමක්ෙන මිලත් වැඩිවෙන සපෙන් ප්‍රමාණයත් වැඩි වෙනවානන් අර ඉල්ලුම් වක්්‍රේ වගේ නෙව. ඉල්ලුම් වක්්‍රය වගේ නෙව. තර මේක ඉල්ලුම් රින බෑවුමක් ගතට මේක ගන්නේ ධන බෑවුමක් ගත්තේ.ස් බාන්්ඩේ සැපි නීතියනුව වක්්‍රය දන දෑමින්යුක්තුීමට හේතුව කමොක්ද. ඒ සඳහප්‍රධානවසෙන් කාරණ දෙක් කපිට දක්වන්න පුළුවන්. එකක් තමයි මේ බාන්්ඩ එකක ද මිල වැඩිවෙෙනකොට සපයන ප්‍රමාණය වැඩිවීමයි මිල අඩුවෙනකොට අඩුවීමයින ඔය ඒ ධන බැවුම් ගන්න හේතුව ර ද ිල ඩිවෙන්නකොට සපයන ප්‍රමාණය වැඩි කරන්නේ. එක හේතුවත් තමයි පුතල් ඉගෙන නැති වැඩෙන ආවස්තිික පිරිවැඩීතිය කෙළගක්තියෙනවා මේ ඒට අපි කියනවා වැඩවෙන ආන්තික ආවස්තිික පිරි කියලත් අපි කියනවා. තකොට බාණ්ඩ නිෂ්පාධනය ක්‍රමයෙන් වැඩි කරන කොට, ඒ අතිරේක බාණ්ඩයක් වෙනවෙන් දරන්ඩ යන්න පිරිවැය වැඩිවීමක් වෙන එකන ආන්තික පිරිබෑ වැඩි වෙන අතිරේක බාන්්ඩයක් වෙනින් දරන්න පිරිව වැඩි වෙනම් අපි ඩිස්පාතිකයේ පිරිවෑ වැඩිවෙන වනං ඒ වැඩිවෙන පිරිබෑ ආවරණය කරන්න වැඩි මලක් අවශ්‍යයින වැඩි මිලක් අවශ්‍යයින ඒ නිසා මිල වැඩි නං සපේන ප්‍රමාණ වැඩි නොම සපේෙන්න ප්‍රමාණය වැඩියෙන් සපයන්න වැඩීෙන් මිලක් අප ක් කරනවා එක අපිකිවා නිස්පාතිකගේ හැකියාව වැඩිවීම කියලා. එක නිස්පාතිකගේ හැකියාව වැඩිවෙනවා ඒ ම සපයන ප්‍රමාණ වැඩනකට මිල හිහලයනවා. එතකොට එනිසා වැඩි මිලකද වැඩි ප්‍රමාණයක් සපයන. අනිත් කාරණය තමයි නිස්පාතිකගේ කැමැත්ත වැඩිවෙන. පියුණත් සාමාන්‍යෙන් මිල වැඩිවෙනකට සානය හින්න පුළුව නිස්පාතික ිල වැඩිනක ඩවෙන තමයි වැඩ. වැඩ ලාබියක් ලබාගන්න පුළුවන් වන්නේ නිසා මිල වැඩිවෙන ගොට ස පේ මානය වැඩව ඇති නිසාත් තමයි තොට ප්‍රධනකාරණ අධහකට අපට සාහංස කරල ගන්න පුුවන් නිෂ්පා දෙකයාගේ හැකියාව වැඩිවීම නිෂ්පා දෙකයාගේ කැමැත්ත වැඩ මිල වැඩිවෙනකොට වැඩියෙන් සපයන්න හැ හැකයා වැඩවීමහ කැමැත්ත වැඩිවීම කියන එක. එතකොට සැපයිුම් වක්රේයට අදාල සැපයිම් සමීරයි ගොඩන්න ගන්න ොලයින්ල්ලුම් සමීරනයගේම මේකෙදී අප න ැවමක් යන්නේ ෙලක ොන බැව මද තියන දන බැවුම.ඒ දන බැවමත්තිය න අපි ඔයේ රේකාවට අදාල සමීකරය ගන්න පුළුවන් ෝ ව සමානයි ඒ දන පි කියලා ට කිව සමනයේ දැ ිි න.ි උතනි ඔය උදාහරණය පදලම් කරගත්තොත් ඒවලාගේිල බිදුවේද සැපුම් ප්‍රමාණය එකක ි බිඳදුවද ස අපපන් ප්‍රමාණය කියලගැන ප්‍රමාන්සේ අන්තක්කන්න්නේේ ද මේක අපේ උදාානය නනන්ගේ අතක්කන්න යක් තිබේ. ඒ මිල බින්දුවේ ද බිඳදුවයි ම දෙල්ටක උබෙදීම දෙල්ට පියවෝලගේ විස්සබදීම උත්තරේ දහයයි තියන දහයි පීවසෙන් දක්වන්න පුළුවන්. එතකොට සැපයිම් විභාගට ද දහපු පසේ සැපයිම් නීතිය පහැදිි කරන්න තියන ඒද විභාගී අපේක් කරු ලැබ්වා වැඩි වන අවස්ථික පිවැනීතිය වැඩිවසයෙන් පහදිිකිරීම එගේ සැපයිම් ප්‍රමාණය වෙනස්සීමහ සැපයිම වෙනස්සීම තමයි ප ඒල්කට සාකචා කරන්තයන සැපයිම් ප්‍රමාණය වෙනස්සීම ර ඉල්ලම් ප්‍රමාණය වෙනැසීීම වගේමයි. සැයිම් ප්‍රමාණය වෙනස්ීමද බන්ඩේ ිල වැඩියනකොට සපයිම්රණයක ක ප්‍රමාණය ඉහලයායනවා වැඩි වෙන ඇකට ඒත්ද අපිකිනො ැපම් පක්්‍රදිගේ මොකක්ද ඉහලට යනවායික අපි කිය නම සැපයුම් ප්‍රසාරණ. ඒක ඒගේ මඒගේ නි පැත්තර අපිට කියන් පලන්ස එක්පයුම් සංකෝචනය. ඒවගේම සැපයුම වැඩිවීමගත් තවාරයි ඉල්ලේදී වගේම දැ මිල ස්ථාවරයි. අදල බන්ඩේ මිල ස්ථාවරයි. අනි ුත්සා දෙක වෙනස්සෙලා. සැපේ වෙලඳපලේ සපයිීම වැඩි කරනවා. එහෙමෙනකොට අපි කියවා ඒ සපයිම් වක්්‍රය කොට විතන්නේ නො කියලද දකුණට විතන්වීමක්ෙනවායි කියල කියෙනවා ඔය සැපයිම් ව්‍රය දකුණට විතන්නේ නාකාරය ඔය ආකාරයටම සැපීම වැඩි වුණ වගේම සැපීම අදුවීම වන්න පුළුවන් උදදාහරණයක් ැටිර් දැන් සැපීම වැඩවීමට වලපාන සාධක තමයි තියෙන්නේ බලන්න කියන්න මොනාතියන්න ස්පාදන යෙදවුම් මිල වැඩිවීම බාන්්ඩ මිල අඩුවීම සහනාධාර ලබාදීම. යා පාරාහිතන සංඛයා වැඩිවීම ඒ වගේම අපි දෝගේ සැපයිම්ම්‍රේ වමට විතන්න්න බලපාන සාධක ටික දළපගන්න පුළුවන් ඔය තියන්නේෙ සපයිම් වක්්‍රය වමට විතැන්වීම.ඒ සපයිමක්‍රේ වමට විතන්න්න බලපාන සාධක ටික අපිට ඔයා කාරයට දළපගන්න පුුවන් දක්වන්න පුළන් සැපයිම්්‍රමා සැපයුම අඩුවන්න බලපාවා යද උම්ිල වැඩියන්න පහරමිල වැඩියවුණ ගොවිය සැපයිම් අඩු කරන. එවගේම යාපාාතන සංඛයාාව අඩුවීමක් වුණත් සැපයිම් අඩු කරනො විදිට බන්ඩේ අනාගත ිල මක්වයි කියලා හිතුවද නිස්්පාදකෝ සැපීම අඩුකරන්න වැඩිවේ කියලා හිතුවත් ඒ ආකාරයට සැප අඩවීමයි සැපයිීම වැඩිවීමයි අපි දෙකම එක ගත් හම අපඒකට ගන්න පුුවන් සැපීම වෙනස්වීමයි කියලා එහම වෙන විදියට කියෙන ඕනන් සැපයිම්මක්්‍රේ දකුණට සහ ුවමට විතැන්වීම එතකොට ෙදිට විවාාගේ ටාපු ප්‍රශ්නයක්ති ොද දාහයා ගෝස්තු ොල සූදානම් වන්නඕනේ ප්‍රධානන් වසයෙන් ඒවාගේ ප්‍රස්සඩ උතර ලිවාහම එක බෝදුරට ඒ ඒවට සූදානම් ුණහම තමයි විවාගගේ ලියන පහසේෙන්ද සැපීම වක්යේ විතනීමට බල්පාන සාධක කියන්නේ මොනවා දෙතකොට සලකා බලන බාණ්ඩේ මිල හැර ආනිෙකු සාධක. ඔතෙන්ද අපිට ඔන්නෑ ඒ සාධකටි නම් කරපුහ මඇති පදේ දහයි විභාගරා ප්‍රශ්ේදේ සාධක නම් කරපුහ මඇති හැ ිලියන්න්න බෑ. පිළි වවොත් ලකුණ එකක්වත් නෑ මිල හැර සෙසු සාධක ටික නම් කරපුවා මති හැබයි ප්‍රශනයහන ස්රූපයනුව උත්තර ලියන් ඕනේ ඇහුුවත් එම සපයිමක්ේ දකුණට විතන්න්න බලපාන සාධක කියලා. ඒ අනිෙකු සාධක ඒ සැපයික් සැපයිම වැඩිවනාකාරයට ලියන්න ඕන. උදාහරනයටට නිස්පාදන යෙදවුම් මිල අඩුවීමෙන්න්න ඕනේ. ගේ ව්‍යාපා රායිතන සංඛ්‍යාව වැඩිවීම මෙතන මේ ප්‍රශ්නයට අදාළව අවස්්‍ය වෙන්නේිනෑ සැපින් වක්්‍රය දකුණට හෝ වමට විතැන්න බලපාන සාධක ටිකයි ඕක හලතියෙන් එතකොට අද අපි අද දවසේ අපි වෙළඳපලට අදාළව ඉල්ලුමයි සපයුමයි සහ ඒ ආශ්‍රිත සංකල්පටික තමයි අපි සාකච්ඡා කරේ ඒ අනුව ඉල්ලුම සහ ඉල්ලු මාස්ත්‍රිතව ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම ඉල්ල ඉල්ලුම වැඩිවීම ඒවගේ ම ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම ඉල්ලුම අඩුවීම පිළිබඳව සාකච්ඡා කරා ඒවගේම අපි ඉල්ලුම් නීතිය කියන්න මොකක්ද එල්ලුම් නීතියට බලපාන හේතුමොනොවද සහ ඊට අදාල විමාගෙට අදාළව ආපු ප්‍රශ්නාි සාකච්ඡා කරාඒවගේම සැපයුම අපි අරගත්තා සැපීමට අදාලව සැපයිම කියන්න මොනවගේ දෙයක්ද ඒ සැපයිීම ීරණය කරන සාධක මොනවාද. වගේම සැපයිුම් සපයිම් ශ්‍රීතයක් කියන්න මොකක්ද සැපයිුම් නීතිය කියන්න මොකදද සැපම් නීතිය අනුව සැපයිම් මක්‍රිය දන බෑවුමක් දන්න කොහොමද ඇයි ඒ සඳහා බලපාන කාරණා පිළිබඳව සාකච්ඡා කර. ඒවගේම අපි අවසාන වසයෙන් සාකච්ඡා කරා සැපයිම් වක්්‍රය දකුණට විතන් වෙන්න බලපාන සාධකයි සැපයි මක්‍රය වමට විතන් වෙන්න බලපාන සාධකයි ඒ සඳහා බලපාන අනිකුත්ස්සාධක පිළිබඳව සාකච්ඡා කර. අද අපි ආර්ථික විද්‍යාව වැඩ සටහනේ වෙළඳපොල ඉල්ලු ම හා සැපයිීම කෙනමාත්‍රු කාව තමයි සාකච්ඡා කරේ ඔබට මෙවැනිම වැඩසටහනකින් ඉදිරිදිනයකදී ඔබට සහභාගිවට සම්බන්ධ වෙන්න පුළුවන් බේවි ඔබ සියලු දෙනාට